කාන්තාවන් විවිධ රූපලාවන්‍ය ට්‍රීට්මන්ට් වලට යොමු වීම සාමාන්‍ය දෙයක්නේ. ඒ වගේම අද වෙන විට වෛද්‍ය විද්‍යාවේ තියෙන දියුණුවක් තරමක් දුරට බලපාලා තියෙනවා රූපලාවන්‍ය සඳහා. මේදී ප්‍රධාන වශයෙන්ම පෙනියන දෙයක් තමයි සැත්කම්. මේතරින් අද ඩේල් නේචර් කතා කරන්නේ ඉදිරියදා ලෝකයේ සිදුවෙන පීයුරු බද්ධකිරීම ගැන තොරතුරු ටිකක්. ඒ තොරතුරු ඔයාලගේ ජීවිතයටත් යම් අවස්ථාවක ප්‍රයෝජනවත් වෙන්න බැරි නෑ. ඉතින් එකතු වෙන්න ඩේල් නේචර් සමග. පීයුරු බද්ධකිරීම සාමාන්‍යයෙන් අද සමාජයේ බොහොමයක් අහන්න තියෙන දෙයක්. මුලින්ම බලමු මෙහි ඉතිහාසය මොනතරම් දුරකට යනවද කියලා. 1895 නොවැම්බර් 24 වෙනිදා ජර්මනියේ පළමු වාර්තාගත පීයුරු බද්ධකිරීම සිදු වුණා. ඒ 41 හැවිරිදි ගායිකාවකට. ඇගේ වම් පීයුරේ වේදනාකාරී ගැටයක් සොයා ගැනීමෙන් පසු එම ප්‍රදේශයේ ඉවත් කිරීම නිසා ඇයට මේ ශල්‍යකර්මය සිදු කළා. ඇයට සිදු කළ ශල්‍යකර්මය සාර්ථක වුණා. එහෙත් මේ වකමානුවේ රූපලාවන්‍ය කටයුත්තක් විදිහට පීයුරු ආශ්‍රිත සැත්කම් සිදුුනේ නැහැ. පීයුරු වල ප්‍රමාණය වෙනස් කර ගැනීමේ ප්‍රවණතාවයේ පටන් ගත්තේ 60-70 වගේ දශකවලදී. එහෙත් අද වන විට මෙම පීයුරු බද්ධකිරීම ප්‍රධාන විලාසිතාවක් බවට පත් වෙලා. බොහෝ විට රූපලාවන්‍ය ආශ්‍රිත ප්ලාස්ටික් සැත්කම් අතරින් ප්‍රධාන තැනක් අරගන්නේ මෙම පීයුරු ප්‍රමාණය වෙනස් කිරීමේ සැත්කම්. වාර්තා වෙන විදිහට ලෝකයේ වැඩි වශයෙන්ම පීයුරු ආශ්‍රිත රූපලාවන්‍ය සැත්කම් සිදු කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ කාන්තාවන්. ඉතින් ඔයාලා දන්නවද? ටිමී ජීන් ලින්සේ තමයි ලෝක පළවෙනි සිලිකොන් ජෙල් පීයුරු බද්ධකිරීමක් කළ කාන්තාව විදිහට සැලකන්නේ. ඒ වගේම ඔබ දන්නවද පීයුරු බද්ධකිරීම වලින් පස්සේ ඒ මගින් ඇතිවන මානසික සංකූලතා නිසා කාන්තාවන් සියදිවි හානි කර ගැනීමේ දැඩි ප්‍රවණතාවයක් තියෙනවා කියලා. ඒත් මේ සම්බන්ධයෙන් වෛද්‍යවරුන් අතර විවිධ මත පවතිනවා. තවත් කරුණක් තමයි දියර සිලිකන් භාවිතයෙන් සිදු කරන පීයුරු ප්‍රමාණයෙන් විශාල කිරීම ඉතා භයානක තත්ත්වයක් බව පැවසීම. මේ සඳහා යොදා ගන්න දියර සිලිකන් නිෂ්පාදනයේ පවා සමහර රටවල තහනම් කරලා තියෙනවා කියලා ඔයගොල්ලෝ දන්නවද? මේ දියර සිලිකන් පීයුරු තුලට එන්නත් කිරීම මගින් දැඩි සංකූලතා ඇති විය හැකි. සමහරක් අවස්ථාවල ඉතාම භයානක රෝගී තත්ත්වයන් පවා ඇති විය හැකි බව තමයි පවසන්නේ. ඉතින් 2019 වසරේදී පමණක් කාන්තාවන් මිලියන 2ක් පීයුරු විශාල කර ගැනීමට යොමු වෙලා තියෙනවා. ඒ වගේම සාමාන්‍යයෙන් මේ වන විට ලෝක පුරා කාන්තාවන් මිලියන 50කටත් වඩා තමන්ගේ පියුරු විශාල කරගැනීමේ සැත්කම් සිදු කරගෙන ඇති බව තමයි විශ්වාස කරන්නේ. ඉතින් අපිට හිතන්න තියෙන්නේ දකින හැම දෙයක්ම ස්වභාවික නොවෙන්න පුළුවන් කියන දේ තමයි.